කුඩවත්ත මොටරවත්ත ඉංජිනේරු අභ්‍යාසාහිතනයේ නව ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. මෙම උත්සවයට ඊයේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා දෙක්ව සිටියා. මේදී අමාත්‍ය චන්දිම වීරකුරි මහතා උත්සව සභාවෙන් අවසරගත් ආකාරයේ කාගෙත් කතාබහට ලක් වුණා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, අරුන්දික ෆර්නෑන්ඩෝ අපේ ඊයේ වෙනකන් ඇමතිතුමා, හෙටත් ආයි මේ රජය ශක්තිමත් කරන්න එකතු වෙච්ච අපේ මන්ත්‍රීතුමා. අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අද දේශපාලනඥයින් අදහස් පළ කළා. අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා ඊයේ ඉවත් කිරීමේ මොනවද බලපෑපු ප්‍රධාන කරුණු? පක්ෂයක් වුණාම ඒ වගේම ආණ්ඩුව කටයුතු කරනකොට කෙසේද කටයුතු කළ යුත්තේ කියන කාරණාව පිළිබඳව මම හිතන්නේ අද හොඳින්ම වැටහිලා තියෙනවා. පක්ෂයක් වුණාම පක්ෂයට විනයක් තියෙන්න ඕනකම තියෙනවා. පක්ෂයේ ඇතුලේ කතා කළ යුතු දෙයක් තියෙනවා, පිට කතා කළ යුතු දෙයක් තියෙනවා. මං හිතන්නේ එහෙම යනවා කියලා. ඔය යනවා කියලා කියන මේ ඇමතිවරුත් හිටියයි තුමල්ල ඊයේ රාත්‍රියේ අපි පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සකස් කරා. ඒකෙදී අපි මැතිවරණ කමිටුවක්, ඒ වගේම ප්‍රතිසංවිධාන කමිටුව, ඒ වගේම ආර්ථික කමිටුව, ඒ වගේම ප්‍රචාර කමිටුව, ඒ වගේම අපේක්ෂකයන් තේරීමේ කමිටුව ඇතුළු කමිටු ගණනාවක් හැදුවා. ඔබ ඔය සඳහන් කරන සියලුම අමාත්‍යවරු ඒ කමිටුවල ඉතාමත් කැමැත්තෙන් වගකීම් බාරගත්. ඒ නිසා මම හිතන්නේ කවුරුත් යයි කියලා. ඇත්තටම නියෝජ්‍යවරුන්ගේ ඉස්සරහන් හේතුවක් තමයි කියලා දැනවත් ඔබ. ව්‍යවස්ථාවේ සඳහන් කරුණු අනුව ජනාධිපතිතුමායි ඉවත් කිරීම කරා. හැබැයි ඒකට අපි කරුණු පැහැදිලි කිරීමක් ඉදිරි දිනවල කරන සම්පූර්ණ තොරතුරු සහිතව. ඒක හොඳයි ඉතින් ඒක. ඒ වැරදිණි වැරදි කරගන්න එන්නත් අපි එතුමට අවස්ථාව දීලා තියෙනවා. දැන් එතුම කියන ඊට ගිහිල්ලා මේ ආණ්ඩුව පරාජය කරලා දානවා කියන. ඒ ඊයේනේ කිව්වා දැන් කියන එක නෑ. අපි ටිකම කාට හමු වෙයිද දැන් නැහැ. ඔයාට පුළුවන් ද කියලා බලන්න මම තරම් කරා නම්. තව මෙහෙම තීන්දුවක් නැහැ. ඉතින් බලමු අපි තව ටික දවසක් තියෙනවා. අරුන්දික ඇමතිතුමා ලොකු උත්සාහයක් ගත්තා මේ ප්‍රශ්නෙට යම් මැදිහත් වීම. නමුත් එතුමා ඒකේ පොඩි අන්තයකට ගියා. සමහරක් දේවල් ජනාධිපතිතුමාට පොරොන්දු වෙච්ච දේවල් එතුමා ඉෂ්ට කරන්නේ නැහැ. සමහරක් ඒවා වැඩසටහන් වලදී නෑ සර් මම මේක කියන්නේ නැහැ කියලා ගිහිල්ලා එතුමාගේ මතය කිව්වා. සතුටු වෙනවා ඊයේ එතුමා ඉවත් කරත් අද උදේ එතුමා ජනාධිපතිතුමා හම්බ වෙලා තියෙනවා. මම හිතන්නේ එතුමා නිවර්ද වෙලා අපිට යන්න ගමනක් යනවා.